සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැතගත් ඇත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමකින් මම හර්ෂ මුදන්නක මම රුවනිකා කුමාරදාස මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත इजाब नायकत्वय तवत मास 6क रणिलट चंद्रिकागिन महिंदट सहतकयक इतना शक्तिवान नायक एक अपे जनबल पक्षे जातक लैस्तु मंत्री दूर अर्बुदे उडुदुवाय रतन हिमिट पार्श्व किहिपेतिन विरोधय रतन हांद्रोंट किसी सेदम जातक लैस्तु मंत्री दूर लबा गिनीमे सदाचारात्मक अहितयक नै एक गंपा मिनिस्सु रतन हांद्रोन प्रतिक्षेप करले इवराय पूज्य अतुलनीय रतन हांद्रोंट निर्देशयक लबा दिय हकि नमु तीरणे कल नहकि चंदे निसा नतर किरुनु रजे रकिया 1,50,000 वेडसटान जनपति यली अरंबाई CIA हिलिकरगत पुल पितिकम समूपाकारे हाल में संचावारम दिन तुने ओबटम गलपेन आपस गदी में क्रम रैसा होम लोन फिएस्टा कमर्शियल बैंक वे अरिया मगिन लबा गन्न लिट्रो होम डिलीवरी ऐप एक ओबे पासो संधामाई රනිල් වික්‍රමසිංහ මහතා තවත් මාස 6ක කාලයක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇතැයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. ඒ නායකත්වයට යෝජනා වී ඇති අයට සිය හැකියාවන් පෙන්වීම සඳහා මාස 6ක කාලයක් ලබා දීමට තීරණය කිරීමත් සමගයි. මේ අතර පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ जातिक लैस्तु मंत्री दूर नाम किरी कृत्याधिकारी मंडल दक्वा कल दमीमट तीरने कलबबाई පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට ලක්වීමෙන් අනතුරුව වසර 26ක කාලයක් පක්ෂයේ නායකත්වයේ හෙබ වූ රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා. ඒ අනුව පක්ෂයට නව නායකත්වයක් තෝරා ගැනීමට යෝජනා වූ අතර ඊට මේවන විට නම් 8ක් යෝජනා වී තිබෙනවා. පක්ෂයේ පොදු එකඟත්වයේ අත්නම් තමන්ද පක්ෂයේ නායකත්වයේ බහර ගැනීමට සූදානම් බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කළ බවට වාර්තා වූයේ මේ අතරතුරයි. මෙම අර්බුද මැදේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. ඒ පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහායි. අද දෙකෙන් එකක් බේර ගන්නවද? ඒ ඉතින් අපි බලමු අපි පොඩ්ඩක් ඉන්නවා. අද අවසාන දවසර කියලා තමයි කියන්නේ. අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ප්‍රධාන තාක්ෂණික ප්‍රශ්නෙට කරුණු ජයසිරි මහත්මයා දැන් නායකත්වයට පත් වෙනවා කියනවා. නැත්නම් එහෙම එකක් කියන්නේ නායකත්වයෙන් රනිල් මහත්තයා ඉවත් වෙනවා කියලා ස්ථිරම කියලා දෙනවද නැද්ද? මම ස්ථිරව කියලා දෙනවා. නායකත් ලිස්ට් එක මෙතන 7ක් ඉන්නවනේ. මේ යන විදිහට ඔබතුමත් ඒක දන්නේ නැහැ. මම නෑ නෑ මිලේ තරමට ඉන්නවා කියන්නේ මම එහෙම නෑ. දැන් ඔබ තෝරගන්නේ කොහොමද? ඒකේ ඡන්දයක් තියයිද? නෑ අපි බලන්නේ ඡන්දේ කරන මෙහින් කියන්නේ නායක නේතාවෙන් විස්තර ගන්නව තමයි හොඳයි. රනිල් මහත්තයා වැටිපුරම කාටද කැමති? නායකයා වෙනවට. එතුමා ප්‍රකාශ කරලා තියෙන්නේ අනාගතේ ගැළපෙන තරුණ නායකයෙක් කොහොමද? තරුණය නෑනේ ඔකේ. දේශපාලන තරුණය. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැය දෙකකට අධික කාලයක් පැවති අතර එහිදී කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා කරු ජයසූරිය මහතාට පක්ෂව කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ පක්ෂ නායකත්වය සඳහා ඔහු සුදුසු බවයි. මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාද අදහස් පළ කර තිබෙනවා. කරු ජයසූරිය මටත් කිව්වා නායකත්වය බාර ගන්න කැමතියි කියලා. අපිට ඒ ගැන සලකා බලන්න පුළුවන්. නායකත්වය ගැන තවම හදිසියක් නැහෙනේ. අපිට තව ටිකක් ඉඳලා තීරණයක් ගන්න පුළුවන්. මම කැමති නායකත්වය බාර දෙන්න. ඒ ගැන ඔයාලා තීරණයක් ගන්න ඕන. මොකද කරන්න කියලා. ඡන්දය පරාදුන ගමන් නිසා නායකත්වය ගැන තීරණයක් ගන්න තව ටිකක් ඉඳලා බලමු. ඒ ගැන පස්සේ කතා කරමු. කෙසේ වෙතත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී බොහෝ දිනකගේ අවධානය යොමු ඇත්තේ තරුණ නායකත්වයක් පිළිබඳවයි. කරු ජයසූරිය මහතාට මේවන විටත් වයස අවුරුදු 80ක් වන නිසා ඉදිරි ජනාධිපතිවරණයට තවත් නායකයෙකු තෝරා ගැනීමට සිදුවනු ඇති බවට එහිදී ඇතැම් පිරිස් ප්‍රකාශ කර තිබෙනවා. එම හේතුව නිසා පක්ෂය තුල කලක් රැඳී සිටමින් පක්ෂය ඉදිරියට ගෙන යා හැකි තරුණයෙකු නායකත්වය සඳහා පත් කළ යුතු බවට ඇතමුන් ප්‍රකාශ කළ බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා. ඒ අනුව මේ වන විට පක්ෂයේ නායකත්වය සඳහා යෝජනා කර ඇති අයට වගකීම් බෙදා දෙමින් ඔවුන්ගේ හැකියාව මත ඉදිරි නායකත්වය තෝරා ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟත්වය පළ වී තිබෙනවා.
එසඳහා මාස 6ක පමණ කාලයක් ඔවුන්ට ලබා දෙන අතර එම මාස 6 තුළ රනිල් වික්‍රමසිංහ මහතාම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ හොබවනු ඇති බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. අද දවසේදී ජාතික ලැයිස්තු මන්ත්‍රීතුමා දෙන්න ඕනේ. ඔව් ඒක අද හවස රිලීස් කරනවා. ඒක දැන් තෝරලා තියෙන කවුද කියලා? ඔව් තෝරලා තියෙන ප්‍රකාශන පත් කරේ හවස. පක්ෂ නායකත්වය ගැන කොටසක් තියෙනවා නායකතුමාට මාස 3ක් විතර ඉන්න කියලා. සමහර අය කියනවා තරු ජයසූරිය මැතිතුමා ගෙවුම් මෙතන කියලා. තවත් කොටසක් කියනවා තරුණ නායකත්වයට බාර දෙමු කියලා. දෙන තරුණ නායකත්වයේ කවුද කියන එක තීරණය කරන්න බෑ පස් 6 දිනේ කිල්ලනවා. කරු ජයසූරිය මහත්තය සම්බන්ධයෙන් බොහෝ දෙනා ප්‍රසාදය පළ කරනවා. ඒක තමයි දැන් ඉස්සරහම තියෙන යෝජනාව. මේකට බෞද්ධ विविध मत अनागत परंपरा पक्षे हिमीन पक्षे प्रश्न महलगा प्रकाश जातिक पक्ष जातिक लैस्तु मंत्री दुरे संबंधिंद मेम कृत्याधिकारी मंडल रश्मि मेदी सकच्चा करते बनवा कैसे विदत एहिदीद ए संबंधिन एकंगताबकट पेमिनीमट है कि वी न अपे जनबल पक्षे चातिक लैसु मंत्री दूरे संबंधेन नीतिपति प्रयागे अदहस मेतिवन कमीशन सभावे सभापति महिंद देशप्रिय महता वेत अद लबादे तिबेनवा नीतिपति प्रयागे संबंधीकरण निलधारिणी निशारा चैरत्न मिनविय संधान कले එම පක්ෂයේ වරම ලබා සිටින ලේකම්වරයාගේ සහ මැතිවරණ කොමිෂන් සභාව පිළිගන්නා ලේකම්වරයා ලෙස සලකන පුද්ගලයාගේ නාම යෝජනාව පිළිගැනීමට කටයුතු කරන ලෙසට නීතිපතිවරයා දැනුම් දුන් බවයි. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්වයක් මතුව ඇති අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා සිටියා. ගරු නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිට දෙන ලද උපදෙස් වන්නේ මෙම සිද්ධියට අදාළ කිසිදු නෛතික ප්‍රතිපාදන සම්බන්ධයෙන් ගැටලුවක් නොපවතින බවත් ඔවුන් ඉදිරියේ ඇති ඉදිරිපත් සාක්ෂි අනුව අපේ ජනබල පක්ෂයේ ලේකම් වශයෙන් එම පක්ෂයේ වරම ලබා සිටින පුද්ගලයා සහ ඉදිරිපත් අනෙකුත් සාක්ෂි අනුව මැතිවරණ කොමිසම එම පක්ෂයේ ලේකම් වශයෙන් සලකන පුද්ගලයාගේ නාම යෝජනා බාර ගැනීමට කටයුතු කරන ලෙසයි. පැනනගිලා තියෙන මන්ත්‍රී දුරේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් මේකට උත්තරයක් සොයාගන්න පුළුවන් වෙන්නේ අධිකරණමය ක්‍රියාවලියක. එක පුජ්‍යලෝ දෙන්නෙකුට යම් කිසි මරවර කණ්ඩායමකට අවශ්‍ය විදියට මන්ත්‍රී දුරේ පිළිබඳ තීරණ ගන්න බැරි බව මා ඉතා පැහැදිලිව කියන්න ඕන. සමහර වෙලාවට 20 වෙනිදා පාර්ලිමේන්තුව තුල අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වාඩි නොවෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් රත්නහිමිගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේ අද මෙලෙස प्रश्न
मंत्री दूरे मंत्री दूर නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දියුණු දුන් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අදත් සිය දුරයන්හි වැඩ බාර ගන්න ලැබුවා. නව රජයේ රාජ්‍ය සේවා හා පළාත් පාලන අමාත්‍යවරයන් ලෙස දියුණු දුන් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එම අමාත්‍යංශයේදී සිය දුරෙහි රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කළා. नवराज्य परसुन महिंद अमरवीर महता बत्तर मुल्ले पीटी सी अमात्यांशी वेड भार නමුත් මම හැම වෙලාවෙම විශ්වාස කරන එකක් තමයි අපිට පාර දෙන්නේ මොන වගකීමද ඒක පිළිබඳව අපි තර්ක කර කර ඉන්නේ නැතුව ඒ ලබා දෙන වගකීම ලබා දුන් නායකයන් බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් නිශ්චය කිරීම තමයි අපි කළ යුත්තේ කියලා මම විශ්වාස කරනවා අපි අමාත්‍යංශය වැඩ බාරගෙන මාස ගණනක් යනවා ගැසට් එකේ නමුත් මේ සැරේ අමාත්‍යංශය වැඩ බාර ගන්න ඉස්සෙල්ලා ගැසට් පත්‍රය නිකුත් වෙලා ඉවරයි प्रथम वर्ट कैबिनेट अमाते धुरेक दिवरुम दुन वराय हा नाविक अमात्य रोहित अभेगुनोरदन महता कोलंब वराय परिश्रे पिहिटी एम अमात्यांशेदी वेड बहरगनु लेबू ये मिलिसीन දැන් අපිට තියෙන්නේ අපේ වගකීම. ඒ වගේම එතුමාලා මාකරේ තිබු විශ්වාසය තුල අපි මේ ගමන ඉදිරියට ගිහිල්ලා දියුණු වෙන ලෝකයක් එක්ක වරාය ක්ෂේත්‍රයේ නාවික ක්ෂේත්‍රයේ මේ කලාපයේ බලවත්ම ස්ථානයක් බවට ශ්‍රී ලාංකීය රජයේ යටතේ මේ වගකීම ඉටු කරන්න. වරාය අධිකාරිය තව ශක්තිමත් කරමින් ඒ වගේම අනිකුත් සියලු කලාපයේ බලවත්ම ස්ථානයක් බවට පත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ මහතා නව රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත්වීම ලැබුව අතර බතර මුල්ල ගොවිචන මන්දිරයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයේදී සිය දොරේ වැඩ බාර ගන්න ලැබුවා අපට රජය ලොකු වගකීමක් බාර දීලා තිනවා මේ රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයට ආයෝජනය කරන ආයෝජකයන්ට විශේෂ බදු සහන ලබා දෙන්න කියන ඉල්ලීමක් මම කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රධාන අමාත්‍ය දොරේ හිමි වූ ගාමිණී ලොකුගේ මහතා සිය දොරේ වැඩ බාර ගන්න ලැබුවේ බතර මුල්ල සිත්‍රිපායේ පිහිටි අමාත්‍යංශයේදී वनजीवी हा वन संरक्षण माते दूर हिमियु सीबी रत्नायक महताद अदस्य दुर्ह वेड भार गु लबुआ ए बात्र मुल्ले पीटी अमात्यांश अभिनव कथानायक පෞගේ දවසවල ආන්දෝලනාත්මක දේවල් තිබ්බා බදු දියෙන් ගැන කතා කෙරුවා විහෙර විහාර එලිපෙහෙලි කිරීම ගැන කතා කෙරුවා වන සම්පතින් ඒ සියලු දේ ආරක්ෂා කරන භෞමික අඛණ්ඩතාවය ඒ වගේම අපේ පෞරාණික දේවල් ආරක්ෂා කිරීම සඳහා නිවැරදි තීන්දුව නිවැරදි ආකාරයෙන් ගන්නවා ඒ නිසා බෞද්ධ කොඩිය ගන්න ඕන තැනට බෞද්ධ කොඩිය ගන්නවා ජාතික කොඩිය ගන්න ඕන තැනට ජාතික කොඩිය ගන්නවා කඩුව ගන්න ඕන තැනටත් කඩුව ගන්නවා ඒක තමයි මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ අතර නවරජී අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද සිය දුරයන්හි වැඩ බාර ගන්න ලැබුවා ग्रामीय निवास हा इदिक्री हा गुड़नगली द्रव्य कर्मांत प्रवर्तन राज्य अमात्य दुर्हे देवरुम दुन इंदी कंडुरुद्ध महता बत्र मुल्ल सित्तिरपाये पीटी निवास अमात्यांशी श्री राजकारी खटेतु आरंभ कला निम अवस्था विट अग्रमात्य महिंद राजपक्ष महता देखो सिटिया मुदल हा प्राग्दन विलंदपल सह राज्य व्यवसाय प्रतिसंस्करण राज्य अमात्य दूरे दीरुम दुन अजित निवाड कब्राल महता एम दूरे ही वेड भारगत अतर ओम निवर जातिक लैस्तु मंत्रियों वरे कुल्लेस प्रथम वारट पार्लिमेंटो नियोजने करनवा පළවෙනි වතාවට මේ රටේ සියලුම ඇමතිවරුන්ට සියලුම රාජ්‍ය ඇමතිවරුන්ට ඉතාමත් පැහැදිලි කාර්යභාරයක් වෙන් කළ දීලා නාටකත් මේකෙන් පැනල යන්න බෑ මේක ඉතාමත් පැහැදිලි ලෙස පෙන්වලා දීලා තිනවා අපි සියලු දෙනාම මනින්නේ මොන මිම්මෙන්ද කියලා ඒ නිසා අපි හැමෝටම මේ මිම්ම අනුව මේ කටයුතු අනුව කටයුතු කරන්න වෙනවා බොහෝ දෙනෙක් මගෙන් අහනවා සර් මේ රට ගොඩ දාන්න පුළුවන්ද කියලා මම එයාට කියන්න ඕනේ අපිට අනිවාර්යයෙන්ම ගොඩ දාන්න පුළුවන් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දේරුම් දුන් සරත් වීරසේකර මහතාද අද සිය දුරෙහි රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කළා
මම 13 වෙනි සංශෝධනයට ඉතාම තදින් විරුද්ධ වෙච්ච කෙනෙක්. 13 වෙනි සංශෝධනයට විරුද්ධ වෙච්ච මට පළාත් සභාව ආරම්භන එක ධෛර්යයේ සම්මක් හැටියට තමයි මම සැලකන්නේ. ඒ සම්බන්ධයෙන් තියෙන අහිතකර සංශෝධන අපි අවශ්‍ය කරන තාක් කල් කිසිම ලෙසකින්වත් පළාත් සභාව වලට ඉදම් සහ පොලිස් බලතල නොදෙන බව තමයි පැහැදිලි නැහැ. निमल लंसा महता तमाट हिमियु ग्रामीय मार्ग अवशेष अटतल पहुंचकम राज्यमात्य दूरही वेड भारगत्ता प्रथम वरट जाति कलास्तुन पार्लिमेंट वरम हिमिकर गत विशेषज्ञ वैद्य सीता अरमेपुल महात्मीय निपुणता संवर्धन वृत्ति अध्यापन परेशन सह नव निपेयुम राज्यमात्य दूरही अद वेड भारगनुलेबू एमेलेसी प्रथम वरट पार्लिमेंट वरम हिमिकर गत जीवन तोंडवन महता वतु निवास प्रजा यटतल पहासुकम राज्यमात्य दूरे अद पेरवे वेड भारगनुलेबू समृद्धि गृह आर्थिक शुद्र मूल्य स्वयं रक्षा व्यापार राज्य मतलब शेहन सेम सिंग महता अदस्य दूरे वेड आरंभ कला औषध निष्पादन सपेम सह नियामने राज्य मतिया दूरे दीरुम दुन महाचार्य चन्न जयसुमन महता अदस्य अमात्य दूरे राज्य कार्य आरंभ कला बहुगे वसर हतरक पहक काले औषध मापियावा क्रियात्मक औषध वल मिला अड़करण वकीला विविधाकार जनता रेवटीमट लकरला तत्वन उषा श्रमित औषध सियालम रटिंग युवत करला बालगने अवरगने औषध लंकावट हनुमादी में कुमंत्रण अग्दे अत्न जनता वेकिंग पीड़ा विंद मे वहाम निवेदिकरण अपकटितरण बलापुर वनजीवी रेकबरने अलीवेट अगल इदिक्री मेतुल वेडपिलिवुल केले नेवत वगा किरीम वन संपद संवर्धन राज्य माते दुरे हिमियु विमलवीर दिशानायक महता वेड बहरगनु लबुए बत्तर मुल्ल सुभादंपी सेदी වැඩියෙන් අවධානය යොමු වෙන්නේ මන ජීවිගේ වෙන හානි. හැබැයි මන ජීවි ආරක්ෂා කරගන්නත් අපි ඒ සමානම කටයුතු කළ යුතු තිබෙනවා. කොහොම නමුත් වසර දෙකක් ඇතුළත මේ වගකීම හරියට ඉෂ්ට ගන්න බැරුණොත් මේ අමාත්‍යංශ මේ තනතුරේ මම රැඳෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරන්න කැමති මේ මොහොතේදී. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට ආණ්ඩුව වහම කටයුතු කළ යුතු බව සමගී ජනබල වේග පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ බොරැල්ල ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ පැමිණි අවස්ථාවේදී. සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ බොරැල්ල ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. අපේ රටේ ජීවත්වන ජනතාවට අද වෙන විට අසහනකාරී පීඩනකාරී ජන ජීවිතයක් නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම රටේ පවතින ආර්ථික අර්බුදය තුළ ජීවන වියදම වැඩි වීම තුළ අහස උසට බඩු මිල වර්ධනය වීම තුළ ජනතාවට ජීවත් වන්නට බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. පසුගිය මහමැතිවරණයේදී ජනතාවගේ මතය ප්‍රකාශ කළා. වර්තමානයේ බිහිවුණු ආණ්ඩුවට ඒ වරමට ගරු කරමින් වරම ලබා සහ ලබා දුන් සමස්ත ජනතාවට සේවය කිරීමට අවස්ථාව ලැබිලා තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි අපේ රටේ ජනතාවට ජීවත් වීම සඳහා අවශ්‍ය ඒ අවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්නට රජය කටයුතු කරන්නට ඕන. විශේෂයෙන්ම දරිද්‍රතාවයට ලක්වුණු මේ සෑම සියලු දෙනාටම ශක්තියක් වන්න ඕනේ වර්තමාන රජය. मेरठ प्रधान पक्ष देखम विनाशवी अति महोतक श्रीलंका पुदुजन पेरमुरट तुरें देखक चंदबलयाक हिमिवीम पिलिबंदव तमन पुदुमेट पात नोवन बव हिटपु जनाधिपति चंद्रिका बंडारनायक कुमारतुंग महात्मिय पवसनवा अय मे बव संधान कले माध्यमेत विशेष प्रकाशयाक सिदु करमें जयाजयवर्धन जनाधिपति के बहुभूत व्यवस्था बिहुन नव चंद क्रम अटते पलनी वतावट एक पक्ष चंद बाले लभिता लुकु जयग्रहण पार्श्वें प्रधान प्रजातंत्रवादी पक्ष देखम अद विनाश वेला श्रीलंका निधास पक्ष श्रीसेन विनाश कर पास एक जाति पक्ष कैरी कैरी कैडला सीसी कट विशेला अलतेवत कुहमुना शक्तिमत नायक किन्न पक्ष कट राजपक्ष महत्या देश पालने संपूर्ण प्रतिक्षेप श्रीलंका है
පාර්ලිමේන්තු මැතිවරණයේ හේතුවෙන් නතර කෙරෙන රජයේ රැකියා වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ උපාධිධාරීන් 50,000කට හා අඩු ආදායම් ලාභීන් ලක්ෂයකට රැකියා ප්‍රදානය වහාම ආරම්භ කෙරෙන බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ජනාධිපති ධුරයට පත් වී සති කිහිපයක් ඇතුළත උපාධිධාරීන් 50,000ක් හා අඩු ආදායම් ලාභීන් ලක්ෂයක් රැකියා සඳහා අනුයුක්ත කිරීමේ වැඩසටහන ආරම්භ කළා. ඒ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දිලිඳු බවින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම අරමුණු කරගනිමින්. නමුත් 2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු රැකියා වැඩසටහන අතිටුවන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නියම කළ බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. අභිනව අග්‍රාමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා, කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම අමාත්‍යංශය ලේකම්වරුන් පත් කරමින් මේ වන විට පාලන තන්ත්‍රය විධිමත් පරිදි ස්ථාපනය කර ඇති බැවින් එම රැකියා 150,000 වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ ඒ අනුව රැකියාලාභී උපාධිධාරීන්ගේ නාමලේඛනය ලබන 17 සඳහා රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කරන බවයි. තෝරාගනු ලැබුවන්ට අදාළ ලිපි යැවීම ලබන 17 සඳහා ඇරඹෙන බවත් පත්තිම් ලාබින් සැප්තැම්බර් මාස 2 වනදා තමන්ට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බවත් ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. සුදුසුකම් ලැබූ උපාධිධාරීන්ගේ නම් ලේඛනයට ඇතුළත්ව නැත්නම් ජනාධිපති කාර්යාලයෙන් විමසන ලෙස දන්වා තිබෙනවා. මේ අතර තෝරාගත් අඩු ආදායම් ලාභී රැකියා ලක්ෂ්‍ය සඳහා අනුයුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත කාර්ය සාධක බලකාය විසින් සැප්තැම්බර් 2 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ අතර කැබිනට් අමාත්‍යාංශ 3ක් සඳහා පත් කෙරෙනු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා. ඒ අනුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස MMPK මායාදුන්නේ මහතාත්, වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස UDC ජයලාල් මහතාත්, බුද්ධිශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාත් පත් කර තිබෙනවා. මේ අතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව පාර්ලිමේන්තු වැස්වීමට දාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලබන 20 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9:30ට නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. එම පාර්ලිමේන්තු රැස්වීමේදී පළමුව කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාර්යක සභා සභාපතිවරයා පත් කර ගැනීමෙන් අනතුරුව සිළු මන්ත්‍රීවරුන් දියුර්ම හා ප්‍රතිඥාව ලබා දීම සිදු කරනු ඇති. මේ අතර මෙම මංගල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිතයි. පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් ඉන්හෙලර් සහ ස්ප්‍රේ උපයෝගී කර ගනිමින් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් මද්‍රව්‍ය බෙදාහැරීමේ නව ක්‍රමවේදයක් භාවිතා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගත වූ සති 2 තුළ නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරම් සඳහා රුපියල් කෝටි 220කට අධික මුදලක් සංසරණය වී ඇති බවට තොරතුරු වාර්තාවට බවයි. පසුගිය වසර 3ක කාලය තුළ බැංකු 2කට අයත් ගිණුම් 5ක් තුළ රුපියල් කෝටි 31කට අධික මුදලක් සංසරණය වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස් ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන ඇති අදාළ සැකකාර කාන්තාව බන්ධනාගාර ගතව සිටින මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මර්වින් ජානා නමැත්තාගේ සහෝදරියක් බවටයි අනාවරණ වී ඇත්තේ. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ ඇගේ බැංකු ගිණුම්වල තිබී රුපියල් කෝටි 30කට ආසන්න මුදලක්ද සොයාගෙන ඇති අතර අදාළ මුදල් මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට මේ වන විට අනාවරණ වී තිබෙනවා. පසුගිය සති 2 ඇතුළතදී නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ගනුදෙනු කරන ලද ගිණුම් පරීක්ෂා කිරීමට කටයුතු කළා. මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා රුපියල් කෝටි 220කට අධික ප්‍රමාණයක් නීති විරෝධීව සංසරණය කරලා තියෙනවායි කියලා. මේ මුදල් ආයෝජනය කරලා තියෙනවද, ආයෝජනය කරලා තියෙනවා නම් ආයෝජනය කරලා ලබාගත් වත්කම් මොනවද කියන කාරණය සම්බන්ධයෙන් දැන්ට විමර්ශන කරනවා. මේ මුදල් යම්කිසි ආකාරයකට නීති විරෝධීව විදේශයන් වෙත යවලා තියෙනවද, එහෙම නැත්නම් විදේශයන් හරහා මේ මද්‍රව්‍ය ලබා ගැනීමට ගනුදෙනු කිරීම සඳහා උපයෝගී කරගෙන තියෙනවද කියන කාරණය සම්බන්ධෙනුත් විමර්ශන කරනවා. ඒ වගේම කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්වලට මද්‍රව්‍ය අලෙවි කරන තැනැත්තන් අලුත්ම උපක්‍රමයක් පාවිච්චි කර තිබෙනවා. මේ වාගේ ස්ප්‍රේ කරන උපකරණයේ හරහා මද්‍රව්‍ය දරුවන්ට පාවිච්චි කිරීම සඳහා අලෙවි කරන බවට, මේත් ඒ වගේම තව උපකරණයක් වැනි ආකාරයේ ක්‍රමවේදයන් පාවිච්චි කරමින් දරුවන් ගොදුරු කර ගැනීමට උත්සාහ කරන තැනැත්තන් පිළිබඳව තොරතුරු
තොරතුරු ලැබුණොත් කරුණාකර ඔබ ළඟම තිබෙන පොලිස් ස්ථානයට දැනුවත් කරන්න එහෙම නැත්නම් 19.97 කියන දුරකථන අංකයට දැනුවත් කරන්න නිටබු ප්‍රදේශයේ පසුගිය 11 වෙනිදා රාත්‍රියේදී පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා ඒ අනුව පොලිසිය සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී කසල බලක සංගවා තිබූ ඝාතනයට යොදාගෙනුණු ආයුධයද සොයාගෙනුණා දෙවයිනෙ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ගේ නම සටහන් කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිලමුද්‍රා සමග නීති විරෝධී කච්චරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු කොළඹ දකුණ කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ විසින් වටලා තිබෙනවා නරහින්පිට ගජබාබුර ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවටගත් සැකකරු සන්තකයේ තිබී විවිධ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් 22 දෙනෙකුගේ නිලමුද්‍රා ඇතුළු නිලමුද්‍රා 75ක් සොයාගනු ලැබුවා දිවයින විවිධ ප්‍රදේශවල සමාදාන විශ්වකාරවරුන් 43 දෙනෙකු භාවිතා කරන නිල මුද්‍රා භාරයට ගැනීමටත් ව්‍යාජ ලෙස සකස් කරන ලද වියදුරු බලපත්‍ර 5ක් ව්‍යාජ ලෙස සකස් කරන ලද ආදායම් බලපත්‍ර 2ක් භාරයට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්ගේ නිල මුද්‍රාවකුත් මෝටර් ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව භාවිතා කරන නිල මුද්‍රාවකුත් ඇතුළු විවිධ රාජ්‍ය ආයතනවල භාවිතා කරන නිල මුද්‍රාවල ව්‍යාජ මුද්‍රා පොලිස් භාරයට ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා වෙත සැකරුවන් බාර දීලා තියෙනවා රත්නපුර කරන්නාගොඩ ප්‍රදේශයේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සජීවී පතුරම් 4ක් පතුරම් කොපු 15ක් සහ විදේශීයව නිෂ්පාදිත ජීව අත්බොම්බ 2ක් මෙන්ම බඳුනක වගා කර තිබූ කංසා පැල කිහිපයක්ද සමග සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා මේ අතර මඩකලපුව නගරයේ රන්බහඬ වෙළඳසැලකින් කොල්ලකන ලද කෝටි 10ක රත්රන් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මඩකලපුව මූලස්ථාන පොලිසිය කටයුතු කර තිබෙනවා කොළඹ කොටුව බස් නැවතුම් පොලේ බස් රථවලින් කප්පම් ගන්නා කල්ලියක සැකකරුවන් 4 දෙනෙකු පිටකොටුව පොලිසිය මගින් අද අත්අඩංගුවට ගනු ලැබුවා मेरा तुन मरागन मेरन प्रहारियान बवट विदेश बुद्धि सेव्यासे तमंट तुरतु लभन विटा සහරන්ට එවැනි ප්‍රහාරයක් සිදු කිරීමේ භෞතික හා මානසික හැකියාවක් තිබූ බවට තමන් දැන සිටි බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද පිළිගනු ලැබුවා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද 11 වන දිනටත් සාක්ෂි ලබා දෙමින් පාස්කුරිදා මෙරට තුල ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සිදුවන බවට විදේශ බුද්ධි අංශයකින් මුල්වරට බුද්ධි තොරතුරු ලද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා අද කොමිසම හමුවට කැඳවා තිබුණේ 11 වන දිනටයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළේ විදේශ බුද්ධි අංශයකින් ලද තොරතුරෙහි සඳහන් වූ නම් දරන පුද්ගලයන් පිළිබඳ ඒවන විටත් රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු පැවතියේ ද යන්නයි මේ තොරතුරු ලැබෙනකොට අපි දැනගෙන හිටියා මාවෙනැල්ල ප්‍රහාරයෙන් පසුව විදේශයක සිට සහරන්ගේ තාක්ෂණික උපකරණ භාවිත වෙනවා කියලා. ඒ ගැන අපි නිසි අවධානයෙන් කටයුතු කළත් අදාළ අංශවලින් ඒ ගැන වාර්තා හම්බුනේ නැහැ. 2019 මාර්තු 19 වෙනිදා පැවති බුද්ධි සමාලෝචන රැසීමේදී IS සංවිධානයට සම්බන්ධ වූ පිරිස් නැවත මව්බිමට ඇවිත් ඉන්න බව වගේම මුස්ලිම් අන්තවාදී විදේශ ක්‍රියාකාරකම් ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළා. මගේ විස්තරයේ අවසානයේ යුද හමුදා බුද්ධි අංශයේ සතුව සහරන් පිළිබඳව ඇති තොරතුරු ලබා දුන්නා. ඔවුන්ගේ තොරතුරු අනුව සහරන් ලංකාවෙන් පිටත්ව ගියා කියලා දැනුම් දීමක් කළා. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස ඔබේ විශ්වාස කළාද? ඒ පිළිගැනීමට අපිට තොරතුරු තිබුණේ නැහැ. පසුව මාර්තු 23 වෙනිදා යුද හමුදා බුද්ධි වාර්තාවක් ලැබුණා. ඒකේ එක් තැනක තිබුණා සහරන් ලංකාවේ නැහැ කියලා. නමුත් තව තැනක තිබුණා සහරන් ඉන්නවා කියලා. පැහැදිලි තත්ත්වයක් නම් තිබුණේ නැහැ. මම කිව්වා මේ වගේ ගැටලුවක් තියෙනවා මේ ගැන හොයන්න සහය දෙන්න කියලා. ඔබ මීට පෙර දවස් කිහිපයකම පුන පුනා කිව්වා රාජ්‍ය බුද්ධි සේවය සහරන් පිටරටකට ගියා කියලා කියන්නේ නැහැ කියලා. මම එහෙම කිව්වේ ජනවාරි වෙද්දී මට ලැබී තිබුණු වාර්තානුව. නමුත් මේ තොරතුරු මට ලැබුණේ මාර්තු මාසේ. මම ස්ථාවරය වෙනස් කරන්නේ නැහැ. 2019 අප්‍රේල් 4 විදේශ බුද්ධි සේවයකින් ප්‍රහාරය ගැන අනුතුරු ඇඟවීම ලැබුණම ඔබ ඒ තොරතුරු සත්‍යද යන්න තීරණය කළාද? ඒ තොරතුරු අරගෙන ඒවායේ හැකියාව ගැන තක්සේරු කළා. තොරතුරේ විදිහට සහරන් නැතුළු පිරිසට මෙහෙම ප්‍රහාරයක් කරන්න පුළුවන් කියලා ඔබ දැන සිටියද? ෆිසිකලි නෙමේ, මෙන්ටලිත් ඔවුන්ට පුළුවන්කමක් තිබුණා. වනාතිවිල්වෙන් පුපුරනද්‍රව්‍ය සොයාගත්ත වෙලාවේ සහරන්ට ෆිසිකලි ප්‍රහාරයක් කරන්න පුළුවන්කම තිබුණා කියලා ඔබ මීට පෙර දිනක මෙම කොමිසම හමුවේ පිළිගත්තා. ඒ කියන්නේ ඔබට 2019 අප්‍රේල් 4 අනුතුරු ඇඟවීම ලැබෙද්දී ඔබ දන්නව නේද සහරන්ට භෞතිකව ප්‍රහාරයක් කරන්න පුළුවන් බව? වනාතිවිල්වේ ජනවාරි කළපු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ට භෞතික හැකියාව තිබුණද නැති වුණාද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. ඔබ කියන්නේ වනාතිවිල්වේ
විල්වෙන් පුපුරන ද්‍රව්‍ය සුවකට පස්සේ නිසකවම ඔවුන්ට වෙනත් ස්ථානවල අවි යති කියලා ඔබ හිතුවේ නැහැ කියලාද? ඒ පිළිබඳ විමර්ශනයක් කළේ නැහැ. එහෙම හැකියාවක් තිබුණාද කියලා විමර්ශනාංශ හොයන්නේ නැති. ඒ කියන්නේ වෙනත් තැන්වල පුපුරන ද්‍රව්‍ය නැහැ කියලා ඔබලා නිගමනයකට ආවද? එහෙම නිගමනයකට ආවේ නැහැ ස්වාමීනි. ඒ කියන්නේ ඔබ දැනගෙන හිටියා නේද තොරතුරු ලැබෙන කොටත් සහරන් හෂීමතුළු පිරිසට භෞතිකව ප්‍රහාරයක් කරන්න පුළුවන් කියලා. භෞතික හැකියාවක් තිබෙන බව දැනගෙන හිටියා. එහෙනම් තව මොනවද 2019 අප්‍රේල් 4 තොරතුරු ලැබුණම ඒගෙන හොයන්න ඕන වුණේ? මට දින තොරතුරු ලැබුණේ 10:40ට. 10:48ට නිලධාරීන්ට කිව්ව වාර්තාවක් දෙන්න කියලා. අප්‍රේල් 5 වෙනිදා ලිඛිතව වාර්තාව ලැබුණා. ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් එදිනම AA ප්‍රදේශවලට යැව්වා. ඔවුන් මූලික පරීක්ෂණ වාර්තාවක් දවල් 12 වෙද්දි දුන්නා. ඒ අනුව මා පොලිස්පතිට ප්‍රහාරය ගැන තොරතුරු ලැබුණ බව කිව්වා. ඒ වගේම ජාතික බුද්ධි ප්‍රධානියව සහ ආරක්ෂක ලේකම්වරයාව අප්‍රේල් මාසේ 7 වෙනිදා දැනුවත් කරා. ඒ අතරතුරේම අපේ නිලධාරීන් බිම් මට්ටමේ සිට තොරතුරු සොයා බැලුවා. මෙහිදී නිලන්තර ජයවර්ධන මහතාගෙන් ප්‍රශ්න කරමින් සිටි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි කොමිසමට සහය දක්වන අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය කොමිසමෙන් ඉල්ලා සිටියේ රාජකාරිමය කටයුත්තක් හේතුවෙන් තමන්ට මෙම ස්ථානයෙන් පිටත් වීමට අවශ්‍ය බැවින් සාක්ෂිකරුව වෙනත් දිනයක කැඳවන ලෙසයි. ඒ අනුව ලැබෙන 17 වෙනිදා යලිත් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට කොමිසම නියෝග කළා. MCC ගිවිසුම නීතිපතිවරයා විසින් අනුමත කර ඇති බවට පළමන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙලබිය සඳහන් කළේ අදාළ වාර්තාවල දක්වා ඇත්තේ නීතිපතිවරයා වෙනුවෙන් 2018 වසරේ නිකුත් කරන ලද ලිපියක් බවයි. MCC ගිවිසුම සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂයේ යටතේ මේවන විට ලිපියක් සංසරණය වන අතර එය 2018 වසරේ ඔක්තෝබර් මාස 10 දින නිකුත් කරන ලද්දක්. මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජොනතන් ජී නෑෂ් වෙත ආමන්ත්‍රණය යොදා ඇති එම ලිපියට අත්සන් තබා ඇත්තේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් යන අයයි. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවී සඳහන් කළේ අදාළ ලිපිය නීතිපතිවරයා වෙනුවෙන් නිකුත් වූ ලිපියක් පමණක් බවයි. විවිධ සමාජ මාධ්‍ය ජාලා හරහා MCC ගිවිසුම ගරු නීතිපතිවරයා විසින් අනුමත කර ඇති බවට ප්‍රකාශ වන කරුණු මේ අවස්ථාවේදී අසත්‍යක් බවට තරයේ ප්‍රකාශ කර සිටිනවා. 2018 ගරු නීතිපතිවරයා වෙනුවෙන් නිකුත් කරන ලද එම ලිපිය සම්බන්ධයෙන් වත්මන් නීතිපතිවරයාගේ මතය වන්නේ එම ලිපිය ප්‍රකාරව මෙම ගිවිසුමේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් කිසිදු මතයක් ප්‍රකාශ වී නොමැති බවයි. ඒ අනුව දැනට පවතින තත්ත්වය මත ගරු නීතිපතිවරයා විසින් රජයේ අදාළ පාර්ශවකරුවන්ගේ නිරීක්ෂණ කැඳවා තිබෙනවා. එසේම අතිගරු ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ අවසන් වාර්තාවද ලැබීමෙන් අනතුරුව එම කමිටු වාර්තාවේ කරුණු සැලකිල්ලටගෙන මෙම ගිවිසුමේ නිත්‍යානුකූලභාවය සහ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් රජයේ අදාළ පාර්ශවකරුවන්ට නීතිපතිවරයාගේ උපදෙස් ලබා දීමට නියමිතයි. කුරුණෑගල පොල්පිතිගම විවිධ සේවා සමුපකාර සමිතිය හරහා පරිභෝජනයට නුසුදුසු හල්මැසන් කිලෝ 7000ක් පරිභෝජනයට විකිණීමේ කූට ක්‍රියාවලියක් මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. අද හිරු CIA අනාවරණය ඒ පිළිබඳවයි. පුස් බැඳි හා කුණු වී පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ඇති මෙම හල්මැසන්තුගේ ගබඩා කර ඇත්තේ පොල්පිතිගම විවිධ සේවා සමුපකාර සමිතියටයත් මඩකල්ල ප්‍රදේශයේ පවතින ගබඩාවේ ඉරු CIA කළ විමර්ශනයේදී හෙළිපුණේ මෙම හල්මැසන්තුගේ පොල්පිතිගම විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිවරයාගේ තැඩි බලපෑම මත පෞද්ගලික ආයතනයක් හරහා මිලදී ගැනීම තිබවයි. මෙම තොගය මිලදී ගැනීම සඳහා මුදල් ගෙවීම සිදු කිරීමේදීද සාමාන්‍යයෙන් සැපිරිය යුතු ක්‍රමවේද ඉක්මවා ගොස් සභාපතිවරයා කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. මේ වන විට ප්‍රදේශයේ වෙනත් සමූපාකාර ශාඛා හරහාද පරිභෝජනයට නුසුදුසු මෙම හල්මැස්සන් අලෙවි කරමින් පවතිනවා. ඊට අමතරව තොග වෙළඳුන්ටද උස් බැඳී කුණු වී ඇති හල්මැස්සන් අලෙවි කරන බව හෙළිවුණා. පොල්පිතිගම විවිධ සේවා සමුපාකාර සමිතිය හරහා එපමණ මුදලක් වැය කර ජනතාවට විකිණීම සඳහා ඇති හල්මැස්සන්තුගේ අද තත්වයයි මේ. තනිකර පොහොර නේද? මේවා කොහොමද මිනිස්සුන්ට කණ්ඩ දෙන්නේ කියන්නකෝ.
තමන්ට ලැබෙන කොමිස් මුදලට ගිජුකමින් ජනතාවට මෙලෙස කුණු කැවීම අනුමත කළ හැකිද අපගේ මෙම අනාවරණය හමුවේ සමූපාකාර සමිතී නියාමනය කරන මෙරට වගකිවිය යුතු රාජ්‍ය ආයතන මෙහි සිදු වෙති මූල්‍ය අක්‍රමිකතාව සුවා බලන්නේදයි රුසියායේ ඉදිරියේදීත් අවධානයෙන් कोविड-19 वसंगते हेतुविन वसा देमुनु दिविने सीलु विश्वविद्यालय अध्ययन कटयुतु संदहा अगोस्तु 17 वेनि संदा सिट यली व्यवृत्त करन बव विश्वविद्यालय प्रतिपादन कमिशन सभाव पवसनवा मे अतर श्रीलंकन गुवन सेवेट आयत यानेकिन पेमिनी मगिन अतर कोविड-19 आसादितयन 24 दिनकु चीनेदी हंदुना गनीमत समग मासिक कालयक संदहा श्रीलंकन गुवन समागमट सेवा सपीम अतिटुवीमट चीन सिविल गुवन सेवा अधिकारी पियवर එක්සත් අරාබි එමිරු රාජ්‍යයේ ඩුබායිහි සිට කොළඹ හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් චීනයට පැමිණි ගුවන් මගින් 24 දිනක කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වුණා. මේ හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවලට සේවා ලබා දීම මාසික කාලයකට අත්හිට වීමට චීන ගුවන් සේවා බලධාරීන් පියවරගෙන තිබෙනවා. යම් ගුවන් යානයක කොවිඩ් ආසාදිතින් 5 දිනක හමු වූ හොත් එම ගුවන් සේවය සඳහා සතියක ගුවන් ගමන් තහනමක් පැනවෙන අතර ආසාදිතින් 10 දිනක හෝ වැඩි සංඛ්‍යාවක් හඳුනාගත හොත් මාසික කාලයක් ගුවන් ගමන් අත්හිට වීමටයි චීන සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවරගෙන ඇත්තේ. මේ අතර පසුගිය ජූලි මාස 30 වෙනිදා සහ අගෝස්තු මාස 3 වෙනිදා කොවිඩ් 19 ආසාදිතින් හමු වීමත් සමග తాවකාලිකව වසා දැමුණු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ එම ප්‍රාදේශීය සභාව අද යලි විවෘත කළා. එම පරිශ්‍රයේ ඊයේ විස බීජ හරණයට ලක් කළේ මේ අයුරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක මණ්ඩලයේද නිරෝධායන කාල සීමාව නිම කරමින් අද යලි සේවයට වාර්තා කර තිබුණා. මෙතර දිවයිනේ සියලු විශ්වවිද්‍යාල අධ්‍යන කටයුතු සඳහා අගෝස්තු මාස 17 වෙනි සඳුදා සිට යලි විවෘත කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අද දෙනුම් දුන්නා. ඒ විශ්වවිද්‍යාල සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දීලා තියෙන උපදෙස් අකුරටම පිළිපදිනවා. ඉල්ලීම තමයි සියලුම උපකුලපතිවරුන්ගෙන් එක් කාමරයකට සිසුන් ගොනු කිරීමේදී එක කණ්ඩායමක සිසුන් පමණක් යොමු කරන්න කියලා. ලියාපදිංචි නොවිච්ච දරුවන්ට නේවාසිකාගාරයට ඇතුල් වීමට තවදුරටත් තහනම් කරලා තියෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 12 දෙනෙකු පූර්ණ සොයලබා ඉන් පිට වේමත් සමග අදවන විට මෙරට කොවිඩ් 19 තත්වයයි මේ. ඊයේ දිනේදී ලෝ පුරා හඳුනාගත් නව ආසාදිතින් සංඛ්‍යාව 284,000කට අධිකයි. ඉන් බහුතර ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වූයේ ඇමරිකාව, බ්‍රසීලය සහ සල්වෙස් ඉන්දියාවෙන්. ඇමරිකාවෙන් පුද්ගල මරණ 1284ක්, බ්‍රසීලයෙන් පුද්ගල මරණ 1301ක්, ඉන්දියාවෙන් නව පුද්ගල මරණ 1006ක් ඊයේ දිනේදී වාර්තා වුණා. බ්‍රසීලයේ සිට චීනයට ආනයනය කළ කුකුල් මස් තෝගයක තිබී කොවිඩ් 19 වෛරස හමු වී තිබෙනවා. පසුගිය ජූනි මාසයේ සිට චීනයට ආනයනය කරන සියලු සත්ව මාංශ විශේෂ පරීක්ෂාවට ලක් කෙරෙන්නේ එරට තුල තවත් කොවිඩ් රැල්ලක් මතුවීම වළක්වා ගැනීමේ අරමුණින්. කොවිඩ් 19 වෛරසය හමු වූ කුකුල් මස් තෝගය විනාශ කිරීමට පියවරගෙන ඇති බවයි චීන බලධාරීන් නිවේදනය කළේ. මෙතර රුසියාවේ කොවිඩ් 19 මර්ධනයෙන් නැත වියට්නාමයේ ලොව ප්‍රථම වතාවට සිය රෝගීන් සඳහා භාවිතයට ගැනීමට තීරණය කර තිබෙනවා. වෛරසයේ පැතිරීම බලක් දැන් රටවටා හිරෝ රටවටා හිරෝ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා Facebook ගිණුමේ සටහනක් තබා තිබුණා. එහි දැක්වෙන්නේ වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජයගත් පසු එහි අග්‍රඵලය ලබන්නට නිහඬව ටික කලක් බලා සිටිය යුතු යනුවෙන්. දක්ෂිණ දිවයිනේ මාර්ගයේ ඉදිකිරීම සඳහා යොදාගත් ගල්වලක සිදුකළ පිපිරීම නිසා හානියටපත් තම නිවාස සඳහා ප්‍රමාණවත් වන්දි මුදල් නොලැබුණු බව පවසමින් අගනුකුල පැලැස්ස ජදුර ප්‍රදේශයේ ගම්මාසයෙන් විරෝධතාවක නිරත වූ අතර අද ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මහත්වරුන් එහි පැමිණියා. ගාල්ල පින්නදුව පිලාන මාර්ගයේදී වෙනත් මෝටර් රථයකට ඉදදීමට ගිය ගෑස් පෙටවූ ලොරි රථයක් අද පෙරවරුවේ කුඹුරුකට පෙරළී අනතුරට පත්ව තිබුණේ මෙලෙසින්. हिरु रात्रि 9:55 प्रधान प्रवृत्ति प्रकाश